Hi guys, අද අපි එකතු වෙලා ඉන්නේ කොළඹ ෆුඩ් ගයිඩ් එකත් එක්ක. පොඩ්ඩක් හයියෙන් කතා කරනවා ගණන් ගන්න එපා. මොකද වාහන අරහෙට මෙහෙට එහාට මෙහාට යනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ මගේ වොයිස් එක ඇහෙන්නේ නැතු යනවා. ඒක නිසා මම පොඩ්ඩක් හයියෙන් කතා කරනවා. හරි. අද අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා ඔයාලා කල්පනා කරනවා ඇති. අදත් ඔයාලට තවත් රසවත් අත්දැකීමක් එකතු කරන්න තමයි අද අපි ලෑස්තිලා ඉන්නේ. මේ පැත්තෙන් රේස් කෝස් එක, මේ පැත්තෙන් රොයල් කොලෙජ් එක, මේ පැත්තෙන් කොළඹ යුනිවර්සිටි එක. හරියටම කිව්වොත් අපි ඉන්නේ ස්ටැන්ලි විජේසුන්දර මහවත පටන් ගන්න තැනම. ඒ කියන්නේ රේස් කෝස් එක පැත්තේ ඉඳන්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ පෝක් ස්ට්‍රේට් කියන ප්ලේස් එකට. ඉතින් අදත් වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගොඩක් පෝක් වලට ආස කරන ගොඩක් දෙනෙකුට වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් එකතු කරන්න තමයි අද අපි පෝක් ස්ට්‍රේට් එකට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අතුරට ගිහිල්ලා කතා කරමු වැඩි විස්තර. එන්න මගෙත් එක්ක යන්න. ස්ට්‍රේට් එකට ආපු වෙලාවේ අපිට අනිවාර්යයෙන්ම කතා කළ යුතු කෙනෙක් හම්බුණා. මොකද එයාගේ ස්පෙෂල් ඩිෂ් එකක් මෙතන තියෙනවා, වෙනස්ම විදිහකට හදපු එකක්. ඉතින් මේ ගැන අනිවාර්යෙන් අපි කතා කළ යුතුමයි. ඉතින් අපි සාමාන්‍යයෙන් කන බිරියානි එකක් විදිහට මේක පේන්න පුළුවන්. හැබැයි මේක වෙනස්ම විදිහක බිරියානි එකක්. ඉතින් අපිත් එකතු වෙලා ඉන්නවා එක්සිකියුටිව් chef ලෙස්ටර් ප්‍රසන්න. ඉතින් මේ chef ගෙන් අහමු ඉස්සෙල්ලා. නෑ, ඉස්සෙල්ලා මම මේක කාලා ඉන්නම්. ඊට පස්සේ chef ගෙන් අහමු මොකද්ද මේක විශේෂත්වය කියලා. ඒතර මටත් දෙයක් තේරෙනවානේ. හරි. ඇත්තටම මේක මම ජීවිතේ කාපු වෙනස්ම විදිහක බිරියානි එකක්. මොකද මේ අපි චිකන් බිරියානි කාල තියෙනවා, බීෆ් බිරියානි කාල තියෙනවා, මටන් බිරියානි කාල තියෙනවා. හැබැයි කවදාවත් මේ පෝක් බිරියානි එකක් කාලා නැහැ. ඉතින් මේ අද තමයි මම පෝක් මේ බිරියානි එකක් කෑවේ. ඇත්තම චෙප් මේ මොකක්ද අනිත් බිරියානි වලින් මේ බිරියානි එක වෙනස් වෙන්නේ කොහොමද? මේකට සාමාන්‍ය අපි පෝක් ස්ටොක් එක යූස් කරනවා. ඒ කියන්නේ අපේ මෙතන යන ඉතුරු අයිටම්ස් වල අපි යූස් කරන පෝක් බෝන් එක. බෝන් එක මේක දාලා ස්ටොක් එක අපි හදාගන්නවා. පෝක් ස්ටොක් එක හදාගන්න තමයි පෝක් බිරියානි එක අපි මේ හදාගන්නේ. ඔව්. ඊට අමතර සාමාන්‍ය විදිහටම අපි අනියන් ගාලික් සෝතේ කරලා හොඳට গোল্ডන් බ්‍රවුන් කලර් වෙන්න ටොමැටෝ යූස් කරලා ලාස්ට් මොමන්ට් අපි ඇඩ් කරන පෝක් ස්ටොක් එක. ආහහ. ඒකෙන් තමයි රහ ඉන්නේ. ආ, ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් දැන් අනිත් බිරියානි වගේ එකපාරට මේ රයිස් එකට මේ පෝක් කෑල්ලක් කරන් දානව නෙවෙයි. මේ අනිතරම මේ ඔයාලට ඕකේ බත් එක කද්දී තේරෙනවා පෝක් එකේ රහ. අනිවාර්යයෙන්. බත් එක විතරක් පෝක් කන්න ඕනේ. ඔව්. ඉතින් ඒ විදිහට තමයි මේ ස්පෙෂලි මේ බිරියානි එක හදලා තියෙන්නේ. එතකොට chef ගෙන් මට තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය ආසයි මේ කන්න මේ පෝක්. හැබැයි මෙතෙන්ට පෝක් කන්න නැති කෙනෙක් ආවොත් ඒ කට්ටියට මොකද්ද අපිට දෙන්න පුළුවන් ඔප්ෂන් එක? අපිට මෙතන තියෙනවා egg and cheese කොත්තු එක තියෙනවා. ඊට අමතර මස්රූම් චීස් කොත්තු තියෙනවා, වෙජිටබල් බර්ගර් එකක් තියෙනවා, ඊට අමතර වෙජිටබල් රැප් එකක් තියෙනවා, පොල් රොටි විත් ඩාල් කරි, ඒ වගේ අයිටම්ස් වගේක් තියෙනවා. අපිට ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඔප්ෂන් තියෙනවා, ඒගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන් ඕන දෙයක්. ඔව්. ඉතින් මේ ඒ විදිහට තමයි මේ chef හදපු ස්පෙෂල් බිරියානි එක ගැන chef කිව්වේ. ඉතින් ඇත්තටම ගොඩක් රසවත්. ඔයාලට මම කියනවා අනිවාර්යෙන් ආවොත් මේ පෝක් ස්ට්‍රේට් එකට අනිවාර්යෙන් මේක කාලා බලන්න. මොකද වෙනස්ම විදිහක අත්දැකීමක් වෙයි. මේ පෝක් එක ගන්න වෙනස්ම විදිහක අත්දැකීමක් වෙයි අනිවාර්යෙන්. ඉතින් මේ තව අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට. එහෙනම් අපි අනිත් දේවල් බලලම කතා කරමු. වගේම තමයි අපේ ඊළඟ ස්පෙෂල් ඩිෂ් එකට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ පෝක් ස්ට්‍රේට් එකේ. හරි. ඒක ගැන කතා කරන්න අපිත් එක්ක ඉන්නවා මේ රෙස්ටුරන්ට් එකේ මැනේජර් රවිදු. රවිදුත් එක්ක තමයි අපි මේ ගැන කතා කරන්න යන්නේ. ඇත්තටම රවිදු මේ grill pattern එකක් කිව්වම මම ගොඩක් වෙලාවට හිතුවේ ගොඩක් දේවල් chicken, beef, pork. ඇත්තටම අපිට යා මේ වගේ දේවල් තමයි ගන්න පුළුවන්. මේ grill pattern එකේ තියෙන විශේෂත්වය මොකක්ද? Right. Akram Falling, thank you very much Anuradha අපි visit කරන්න ආවට. Anuradha ඇත්තටම අපි තියෙන ස්පෙෂල් ටික අපි මෙතන හැම අයිටම් එකක්ම තියෙන්නේ පෝක් වලින්. ඒ කියන්නේ දැන් හැමෝම මිස්විල් එකක් ගැන කිව්වහම ඒගොල්ලෝ හිතනවා බීෆ් සීෆුඩ් පැටයක්. ඔව්. හැබැයි අපි ගාව ඔක්කොම තියෙන්නේ මෙතන
pork items. මේ dish එකේ තියෙන specialty එක අනුරාද අපි මෙතන sell කරන හැම meat item එකක්ම මේ පැට එකේ තියෙනවා. සාමාන්‍යයෙන් අපි මෙතන chop එක එනවා, rib එක එනවා, එතකොට pork sausage එක, pork linguist, ඊට අමතරව bacon එක එනවා. ඒ තමයි meat items ටික ඔක්කොම. ඊට අමතරව අපි මෙතන එනවා grilled vegetable portion එක මෙතන එනවා. මොකද දැන් කවුරු හරි අහුවොත් එහෙම pork වලින් විතරක් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා ඇත්තටම සරලම උත්තරේ තමයි අනුරාද පුළුවන්. මේ කරලා පෙන්නලා තිනවා. හරි. හරි. දැන් ඔයාලට මේ dish එක දිහා බැලුවොත් හොඳට බලා ගන්න පුළුවන්. fork calling නැතුව තියෙන්නේ මේ egg එක විතරයි. මෙතන pork bacon තියෙනවා. මේ pork bacon ඊට පස්සේ මේ pork මේ linguist එක. මේ sausage එකේම linguist එක. හරි මම එකත් එකක් ගන්න. ඊළඟට මෙතන මේකල pork sausage එක අපේ. මේක pork sausage එක. ඊළඟට මේ ඇවිල්ලා මේක chop එක. Pork chop එක මෙතන තියෙනවා rib එක. Pork rib එක. ඉතින් මේ හැම දෙයක්ම pork වලින් හදපුවා තමයි. මේ හැම දෙයක්ම තියෙන හරි special platter එකක්. හොඳ සුවඳක් එනවා. Especially මේ මේක ගැන තව මොනවද කියන්න තියෙන රංගි වාට? තව අපේ especially මම කියන්න ඕනේ අනුරාද අපේ restaurant එක ගැන අපි කිසිම MSG එකක් මේක පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම රසකාරකක් අපේ අඩංගු වෙන්නේ නැහැ. අපි මෙතන දාන්නේ ඔක්කොම ශ්‍රී ලංකාවේ තියෙන ස්වභාවික කුළුබර තමයි දාන්නේ. ඊට අමතරව මංගව මෙතන තියෙනවා අනුරාද cinnamon stick එක. අපි මේක දානවා අපි grill එකට මොකද අපි aromatic flavor එකක් මේකෙන් ගන්නවා සාමාන්‍යයෙන් mix grill එකට යනකොට සාමාන්‍ය අපි පිට රටවල් ගිහලා බැලුවොත් මේගොල්ලෝ දාන්නේ apple cask එක. ඉතින් අපි ලංකාවේ අපේ traditional දේ අපි ඉස්මතු කරලා පෙන්නන්න ඕන නිසා අපි දාලා තිනවා cinnamon stick එක. ඒතර මේකේ flavor එක meat එකට අමතරව පොඩි cinnamon spicy spicy ගතියක් මේ spices වල තියෙන aroma එක මට හොඳට ඒ aroma එක තේරෙනවා. මේ cinnamon aroma එකක් ගොඩක් වෙලාවට තියෙනවා. ඒ වගේම මේ තව මෙතන vegetable උත් හම්බ වෙනවා. ඊට අමතරව මේ පොටැටෝ ඊට පස්සේ බ්‍රොකොලි එතනින් යාට ගියාම කොලිෆ්ලා කැරට් බීන්ස් මේ හැම දෙයක්ම මේ මේකත් එක්ක එනවා. එතකොට ප්‍රයිසස් උත් ගොඩක් වෙලාවට ඔයාලා හිතනවට වඩා රීසනබල් ප්‍රයිස් එකකට තමයි මෙතන හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ කෑම වගේම රස වගේම තමයි ප්‍රයිස් එකත් දිවට වගේම හිතටත් අවුලක් නැතු කන්න බොන්න පුළුවන් තැනක් තමයි මේ pork strait කියන තැන. හරි. ඒ වගේම රවිදු දැන් අපි බිරියානි එක ගත්තා ඊට පස්සේ මේ mix grill එක ගත්තා. ඊට අමතරව මෙතෙන්ට එන කෙනෙකුට මම කනගාමම්ම කතා කරන්න මේ මෙතෙන්ට එන කෙනෙකුට මොනවද අපිට ගන්න පුළුවන්? අපේ menu එකේ අනුරාද තියෙනවා ඔක්කොම pork items වල යන්නේවා අපේ කොත්තු එක තියෙනවා. black pork කොත්තු එක තියෙනවා. ඒක තමයි සාමාන්‍ය මෙතන අපේ වැඩිපුරම කියන්නේ. ඊට අමතරව අපේ කොත්තු ජාති දෙකක් තියෙනවා pork කියන එකක් black pork කොත්තු එක. ඊට අමතරව අපේ තියෙනවා bacon cheese කොත්තු එක. ඒකත් සාමාන්‍යයෙන් අපේ හොඳට මැන අයිටම් එකක් තමයි කොත් වලින් ගත්තොත් ඒ අයිටම් එක තියෙනවා. ඊට අමතරව අපේ රෝස් පාන් පොල් රොටි පරාටක් අපි ගාව තියෙනවා ඒ පෝෂන්ස්. එතකොට අපේ මේල්ලි මෙතන කරීස් දෙකක් යනවා මිසන් රබු. ඒකේ තියෙනවා බ්ලැක් පෝක් කරී එක. බ්ලැක් පෝක් කරී එක අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ගොඩක්ම ඔය පාවිච්චි වෙන කුළුබඩු පාවිච්චි කරලා තමයි ගහන්නේ. ඊට අමතරව අපේ තියෙනවා රෙඩ් පෝක් කරී එක. ඒක පොඩ්ඩක් ස්පයිසි. ඔව් ඒක කවුරු හරි ගන්නකොට අපි කියන්නේ බ්ලැක් පෝක් කරී එකට පොඩ්ඩක් නිකන් ස්පයිසි කියලා. ඊට අමතරව අපි සබ්මරින් එක තියෙනවා මේ අනුරාද සබ්මරින් එක බර්ග් එක එතනින් එහාට ගියාම අපේ තියෙනවා රැප් එකක් තියෙනවා වෙනම ඒ අයිටම්ස් වලට අමතරව අපි ගාව සාමාන්‍යයෙන් සුප් එක තියෙනවා. ඒතර අපි ඒක දැන් මෙතන අපි වෙජිටබල් සුප් එකක් තියෙනවා අපේ. ඊට අමතරව අපේ ටොම් යම් සුප් එක තියෙනවා, පෝක් රිබ් සුප් එක තියෙනවා. ඒ වගේ ගොඩක් වරයිටිස් තියෙනවා අනුරාද මෙතන. ඔව් ඒ කියන්නේ දැන් pork වලට කැමති කෙනෙක් වුණත්, අකමැති කෙනෙක් වුණත් දැන් මේ වෙද්දි ගොඩක් කට්ටිය ඇත්තටම මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඕක කණේක ඒක රහයි නැත්නම් රසයි. ඉතින් ඒක ගොඩක් කට්ටිය අලුතෙන් try කරනවා. ඒ වගේ try කරන කෙනෙකුට නැත්තම් කන්න කැමති කෙනෙකුට නැත්තම් gedara වෙනදා හදනවට වඩා black pork curry එක ඒ වගේ හදනවට වඩා එතනින් එහා ගිහිල්ලා next level එකේ wok restaurant එකක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. උදේ යකින්ද අනිවාර්යෙන් මම කියනවා ඇවිල්ලා බලන්න try කරන්න. ඔයාලට වෙනමම experience එකක් වෙනමම අත්දැකීමක් ඔයාලට මෙතෙන්ට આવොත් මේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අපි දකින්න ඇති video වල හොඳ sitting capacity එකක් තියෙනවා. මෙතෙන්ට આવොත් match එකක් බලන්න පුළුවන් කනගව. අනිවාර්යයෙන්. ඉතින් මේ ඒ වගේ අනික හරි මේ easy to access. again ඔයාලට හැම වෙලේ මෙතෙන්ට ලේසියෙන්ම එන්න පුළුවන් තැන. මේ කොහෙන් කොළඹ කොහෙන් ආවත් කොළඹ මැද තියෙන තැන. ඉතින් ඒක නිසා හරිම පහසුයි ඔයාලට මෙතෙන්ට එන්න උනත්. ඉතින් මේ ඒකම මේ අපි රවින්දුට ඊට පස්සේ මේ රෙස්ටුරන්ට් එකේ හැමෝටම අපි තෑන්ක්ස් කියනවා අද අපිට දුන්න සපෝට් එකට. මේ ඒ වගේම අමතක කරන්න එපා කලම් ෆුඩ් ගයිඩ් එක ඔයාලට පුළුවන් subscribe කරන්න. හැමදාම මේ වගේ අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න කෑම ගැන. රවින්දා මොනවද කියන්න තියෙනවද අපේ ඔඩියන්ස් එකට? මම අනුරාද වාර කියන්නේ කවුරු හරි මෙතනට එන්න බලාගෙන ඉන්නවා නම් මම කියන්නේ ඇවිල්ලා try කරලා බලන්න. එන්න අපිව try කරන්න, visit කරන්න. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න තමයි pork වලින් මෙච්චර ගොඩක් කරන්න පුළුවන්ද කියන එක.
අපි සරලම උත්තරේ තමයි ඔව් කරන්න පුළුවන් අපි කරලා තිනවා ප්ලීස් අපි ඔයාලා try කරලා බලන්න අපි visit කරන්න thank you hi එහෙනම් අදට කලම් ෆුඩ් ගයිඩ් එකෙන් අපි ගිහිල්ලා ඉන්නක් තවත් දවසක මේ වගේම රසවත්ම රසවත් තැනක ඉඳලා කලම් ෆුඩ් ගයිඩ් එකෙන් ආය හම්බවෙමු